කියන්නේ එක වසරදිත් මට මතකයි මම පිරිමි ළමයින්ව සිප ගනිමින් ඒ අම්මා ආස්වාදයක් ලැබු සෙක්ස් ස්කෑන්ඩල්ස් නැත්තම් ඔය වගේ පොඩි පොඩි අපචාර තියෙනවා ඉතින් පොඩි කාලේ ඉඳන් පරම්පරාව ඇයට හැමතිස්සෙම සමලිංගික පරිච්ඡේදයක් තිබුණා ඒගොල්ලන්ගේ ජීවිතවල හේතුව ඒගොල්ලන්ට කෙල්ල හොයාගන්න බැරි නිසා ලිංගික යමක් කරමින් ඉන්නකොට අපේ ආච්චියාව ඔව් මං ඒ මට අනියම් සහ නියම් කියලා ඇසුරු නැහැ ගණිකාවන් මං ඇසුරු කරලා තියෙනවා සෙක්ස් කියන්නේ මොකක්ද සෙක්ස් කියන්නේ පාපයක්ද ආදරේ නැතුව සෙක්ස් කරන්න බැරිද සෙක්ස් කරන්න ඕන එක්කෙනෙක් එක්ක විතරද ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනද දැන් සෙක්ස් ඇරියස්කාරයෙක් එක්ක සෙක්ස් ගැන කරපු දීර්ඝ සංවාදයක් අහන්න පුළුවන් වෙයි මේ ඉරිදායේ ශෙන් මිර බලාගෙන හිටියොත්